IMF දෙන්නේ ගැරන්ටියක් විතරයි. මේ වසර අවසානයේ රුපියල යලිත් අවධානමක කියලා දිවයින පුවත්පත එසේ සඳහන් කරනවා. ප්‍රධාන ආර්ථික න්‍යායන්හි විග්‍රහයන් මත වසර අවසාන වන විට ශ්‍රී ලංකාවේ රුපියල ඉහළ අවදානම් සහිත මුදල් ඒකකයක් බවට පරිවර්තනය විය හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා සඳහන් කරනවායි කියලා එහි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. ආර්ථික විශ්ලේෂණයේ මත මේ සිදුව තිබෙන්නේ රුපියල ශක්තිමත් වීමක් නොව කෘතිමව රුපියල ශක්තිමත් කිරීමක් බවත් හෙතෙම පවසලා තියෙනවා. එවගේම ඉදිරියේදී ශ්‍රී ලංකාව ජීවන වියදම අතින් ඉහළ රටක් බවට පත්වන බවත් එනිසා සංචාරකයන්ගේ පැමිණීම අඩුවන තත්ත්වයක් නිර්මාණය විය හැකි බවත් ඔහු පවසලා තියෙනවා. සාපේක්ෂව දේශීය භාණ්ඩ හා සේවාවන්ගේ මිල ගණන් පහළ නොයන්නේ නම් රට අන්තර්ජාතික වශයෙන් ඉහළ ජීවන වියදම් සහිත රටක් ලෙස පෙන්නුම් කිරීමට හැකියාව ඇති බවත් අන්තර්ජාතික මූර්‍ය අලමුදල මගින් ණයක් ලබා ගැනීම යනු සෙසු රටවලින් ණය ලබා ගැනීම සඳහා අවශ්‍ය පාර විවෘත කිරීමට සහතිකයක් ලැබීම පමණක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා. ලෝකයේ ණය ගැනීම මත පමණක් දියුණු වූ කිසිදු රටක් ලෝකයේ නොමැති බවත් ශ්‍රී ලංකාව මේ වන විට කළ යුත්තේ ණය ලබා ගන්නා මාර්ග පාදා ගන්නවට වඩා ඩොලර් උපයමින් ණය ගෙවීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීම බවත් මහාචාර්යවරයා වැඩිදුරටත් පවසනවායි කියලා එහි සඳහන් වෙනවා.